අයිපොන් කියලා පිළිගන්නවා SLT UK YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයගොල්ලෝ හැම දිනෙකම ඉතින් මොන අද දවසේ දවස් කීපයකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඉවිල්ලා තියෙනවා. ඉතින් පහුගිය දවස් 3ේම වීඩියෝ එකක් දාන්න බැරුණා. ඉතින් විවිධ ප්‍රශ්න තිබුණා පහුගිය දවස් ටිකේම. ඒක නිසා අද දවසේ තමයි මේ විදිහට වීඩියෝ එකක් අරගෙන ඉන්න හැකියාව ලැබුණේ. ඉතින් ඔන්න අද දවසේ එකක් අරන් ඉවිල්ලා තියෙනවා. ඒ තමයි UKVI IELTS සහ මේ normal IELTS කියලා තියෙන process එක මොකක්ද කියලා. ඉතින් අපි බලමු එහෙනම් මේ දෙකේ වෙනස මේ academic කියන එක ඒ වගේම general කියන එක මොකක්ද කියලා අපි බලමු. ඉතින් විශේෂයෙන්ම මේ IELTS වල තියෙන කොටස් මොනවද, general මොනවද, academic මොනවද කියලා මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා IELTS ගැන. ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම මෙතන දකුණු පැත්තේ කාඩ් එකක් දාන්න ඔයගලන්ට පුළුවන්. IELTS exam එකේ overview එක කොහොමද මේක තියෙන්නේ, මේකේ structure එක ගැන දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ UKVI IELTS සහ normal ඔයගොල්ලෝ දන්න IELTS කියන දෙක අතර වෙනස මොකක්ද කියලා. ඉතින් එහෙනම් ඉක්මනින් මේ වීඩියෝ එකේ ට්‍රේල් එකට අපි එතනින් පස්සේ මේ දේවල් වල වෙනස්කම් කතා කරමු. ඉතින් අදත් මතක් කරනවා SLT UK channel එකට ඔයගොල්ලෝ තාමත් subscribe කරලා නැතිනම් බලන්න පුළුවන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ වගේම දකුණු පැත්තට වෙන තියෙන bell icon එක නොවරදවාම click කරලා තියාගන්න. ඒ වගේම තමයි SLT UK official සහ SLT UK English preparation hub කියන Facebook group වලට එකතු වෙන්න පුළුවන්. ඒ හරහා ඔයගලන්ට අවශ්‍ය වෙන දේවල් දැන හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ට පුළුවන් මගේ අනිත් channel එක තියෙනවා Job Expo. ඒකත් එකතු වෙන්න. එතනදී ඔයගලන්ට අවශ්‍ය කරන job වල vacancy ගැන දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අපි දැන් බලමු මොකද්ද මේ අතර තියෙන වෙනස්කම් කියලා. IELTS exam එක. ඉතින් මේ IELTS කියන දේ ඔයගොල්ලෝ ගොඩක් දුරට දන්නවා. නිතරම අහන්න ලැබෙනවා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න මේ විදේශ රටවල් වලට යන්න බලාපොරොත්තු වෙන හැමෝටම ගොඩක් වෙලාට මේක අහන්න ලැබෙන දෙයක්. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වල සහ මේ යුරෝප රටවල් වලට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට. ඉතින් මේ IELTS කියන එක ඔයගොල්ලෝ මේ වෙනකොටත් අහලා තියෙන නිසා මේ දවස්වල නිතරම ඇහෙන UKVI කියන කොටස එකතු වෙච්ච IELTS කියන්නේ මොකක්ද කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. මෙතනදී ඇත්තටම IELTS කියලා අපි දන්න සාමාන්‍ය විදිහට කතා කරන මේ එක්සෑම් එක භාවිතා වෙන්නේ ඒක අධ්‍යාපනයේට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි ඔයගොල්ලන්ගේ වෙනත් මයිග්‍රේෂන් process එකක් වෙන්න පුළුවන්, ස්ථිර පදිංචියකට වෙන්න පුළුවන්, පැකියාවකට වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ process එකකදී නම් ඔයගලන්ට පුළුවන් මේ IELTS භාවිතා කරන්න. ඒගොල්ලෝ අවශ්‍ය කරන ලකුණු ප්‍රමාණයක් දක්වලා තියෙනවා. ඉතින් ඒ ලකුණු අවශ්‍ය විදිහට ලබා ගන්න ඕනේ. විශේෂයෙන්ම අධ්‍යාපනික කටයුතු වලට යන අයට IELTS academic කියන කොටස තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම වෙනත් මොනවා හරි migration process එකක් කරන අයට මේ general කියන කොටස කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ UKVI කියන කොටස බැලුවොත් එහෙම ඒ exam එකෙත් general සහ academic කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේ දෙකේ සමානකම් ගොඩක් දුරට අපි කතා කරපු කලින්ක වගේම තමයි. හැබැයි මේක පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපි ඒවත් දැන් කතා කරනවා. විශේෂයෙන්ම අපි බලුවොත් එහෙම දැන් මේ UKVI IELTS කියලා කියන්නේ මේ ගොඩක්ම වීසා process එකේදී අවශ්‍ය වෙන exam එකක්. අපි දැන් කලින් කතා කරපු IELTS කියන exam එක යුනිවර්සිටි වලට තමයි ගොඩක් වෙලාට යුනිවර්සිටි හෝ මොකක් හරි ඉන්ස්ටිටියුට් එකකට තමයි මේ විදිහට result එක ඒගොල්ලෝ ඉල්ලන්නේ. නමුත් මේ UKVI IELTS කියලා කියන්නේ ගොඩක්ම ඔයගොල්ලන්ගේ වීසා වලදී අවශ්‍ය වෙන exam එකක්. ඔයගොල්ලන් ඉංග්‍රීසි knowledge එක මැන බලන්න. ඉතින් මේක නිසා ඔයගලන්ට මේ දෙක අවශ්‍ය වෙන අවස්ථාව අනුව කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ යම් කිසි දෙයකට සූදානම් වෙනවා නම් ඒ සූදානම් වෙන මොකක් හරි සබ්ජෙක්ට් එකේදී ඔයගලන්ට දැනගන්න ලැබෙනවා ඔයගොල්ලෝ මොන එක්සෑම් එකද කරන්න අවශ්‍ය කියලා. ඔයගොල්ලෝ IELTS normal කරන්න ඕනද, ඒ කියන්නේ general හරි මොන හරි ඒ වගේ academic එකක් කරන්න ඕනද, එහෙම නැත්නම් ඔයගොල්ලෝ UKVI academic හෝ general කරන්න ඕනද කියලා ඒගොල්ලෝ දැනුවත් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ කලබල වෙන්න අවශ්‍ය නැහැ මම කෝකද කරන්න කියලා. ඔයගලන්ට පුළුවන් එතනදී ඒක දැනුවත් වෙන්න. විශේෂයෙන්ම තමයි ඔයගලන්ට කරන්න අවශ්‍ය මොකක්ද කියලා දැනවත් වෙන්න පුළුවන් අධ්‍යාපන කටයුතු කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ යුනිවර්සිටි එකෙන් අහන්න මොකද්ද මම කරන්න ඕන එක්සෑම් එක, කොයි එක කරලාද ඔයගලන්ට මේකේ රිසල්ට් එක පෙන්වන්න අවශ්‍ය කියලා. ගොඩක් වෙලාට ඔයගලන්ගේ යුනිවර්සිටි වෙබ්සයිට් එකේ ඔයා කෝස් එකක් තෝරගන්නවා නම් ඒ දේවල් වලට ගියාට පස්සේ එතනදීත් බලා ගන්න පුළුවන් ඔයා IELTS academic සාමාන්‍ය දන්න විදිහට කරනවාද, එහෙම නැත්නම් UKVI IELTS academic කරනවාද කියලා. මොකද සමහර අවස්ථාවල මේ විදිහට ඔයගලන්ගේ මේ දෙකෙන් එකක් හරි බලාපොරොත්තු වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගලන්ට ඒක පැහැදිලි කරන්න පුළුවන්. කොහොම හරි මේ UKVI ඔයගොල්ලෝ ජෙනරල් වගේ එකක් කරනවා නම් ඔයගලන්ට ගොඩක් වෙලාවට වීසා වලදී මේක ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා ඔයාලගේ ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන්. විශේෂයෙන්ම පහුගිය දවස්වල අපි කතා කරපු care worker, care assistant මෙන්න මේ වගේ වීසා වලට apply කරනකොට, රැකියාව වලට apply කරනකොට ඔයගලන්ට අවශ්‍ය වෙනවා ඔයගොල්ලෝ UKVI කරන්න. මම ඒක ඒ වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට UKVI කරලා තමයි මේ ජොබ් වලට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේ පිළිබඳව වීඩියෝස් බලලා දැනවත් වෙන්න. මම මේ වීඩියෝස් ටිකත් ඔක්කොම ලින්ක්ස් බලලා දාලා තියන්නම්. ඊළඟට බලමු මේකේ වෙනස්කම් මොනවද තියෙන්නේ කියලා මේ UKVI සහ IELTS normal exam එක අතරේ. UKVI IELTS exam එකේදී ඔයගලන්ව निरीक्षण करणे यानी सामान्य IELTS एग्जाम UKVI एग्जाम मोनिटर प्रमाण पोडा वेडिग तीयक मठ जनगणना लेबुना ये हरह वेलोते हेम गोड़ा कलाड़ कैमरास पोडा वेडीपुर उगलंग फोकस करगन्ना इवागे एम तमई उगलंट लबादीला दिन अटेंशन එක පොඩ්ඩක් වැඩි වෙනවා ඔයාලා නිරීක්ෂණය වෙන මට්ටම ඉතින් මෙන්න මේ වගේ දෙයක් UKVI IELTS වලදී බලා ගන්න පුළුවන් කියලා තමයි මගේ තොරතුරු ලබා ගන්න තැන වලින් දැනගන්න ලැබුණේ. ඉතින් මොන හරි යම් කිසි වෙනසක් තියෙනවා නම් ඔයගොල්ලෝ මේ පිළිබඳව දන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම අපේ වීඩියෝ එක බලලා කමෙන්ට් වලින්දී කරුණු දැනගන්න අය ගොඩක් ඉන්නවා. ඒ අයට වැදගත් වෙන්නත් පුළුවන්. ඊළඟ ප්‍රධානම වෙනස තමයි UKVI IELTS සහ IELTS exam එක අතර තියෙන මිල ගණන් වල වෙනස්කම. इतनी UKVI IELTS सामान्य IELTS एग्जाम टिकट मिलियन अधिक फी टिकट पेपर गिवान सिद्धवेनवा अभी मैं पेन कोहमद मे एग्जाम वेदांकी ऑफिशियल वेबसाइट ब्रिटिश काउंसिल के वेबसाइट के दाला मिलांकावे ब्रिटिश काउंसिल सह IDP के आयतन तमाम IELTS एग्जाम कंडक्ट कराने अभी बलम ब्रिटिश कौंसिल दाला तीन के अच्छे मैंने मे विधि मामा ब्रिटिश कौंसिल के मैं IELTS एग्जाम फी के कोटा टिकट तमें अभी तीन बला टेस्ट डेट फी एंड लोकेशन की कोट से मम्म मेतने वाले मैं टेस्ट डेट दान देवा लेवा लोकेशन को तीन किन दीवा बला पुला ACBT आयतने वगैम BMICH के तीन मैं अलग हॉल मे दीवा एग्जाम कंडक्ट करना इवेम बला पुला ICBT तीन इतनी लोकेशन बला पुलवा मैंने मे कोटी फाइन IELTS टेस्ट डेट की कोट से बला पुलवा ये कोट से कोटे एग्जाम की फी का मित्री बला पुलवा इतवा बेलवत्तेम IELTS अकादमी की कोट से तीस अट सी मुदला पेपर बेस कंप्यूटर बेस करना गिवाण सीधेवा इवागेम IELTS जनरल ट्रेनिंग मित्री पेपर ओ कंप्यूटर इतने तक तीस अट सी मुदला गिवान पुलवा मितने पल्ले तीन IELTS अकादमिक फॉर UKVI इंसेंट आयतने तुलाम इतने इतने पेपर बेस्ड एंड कंप्यूटर बेस्ड देखा कराना पुलवांग इवागे जनरल ट्रेनिंग पुलवांग अकादमिक पुलवांग इवागेम IELTS लाइफ स्किल के तीन आई थिंक एक तक बला पुलवांग मेक तब एग्जाम में लाइफ स्किल के आने आई थिंक अभी बलमू दैम मे वो पेना एग्जाम लोटकोचर मुद्दा वेवेनोदीला आई थिंक मैं इतना मे अपडेट वे तौर टीका तीन के कोकट तो मे आयतने संबंध करला ඒගොල්ලන්ගේ මේල් එකක් ගෙන ගන්න මේ ප්‍රයිසස් ගැන මොකද සමහර විට මේ දවස්වල ඩොලර් එක වැඩි වීමත් එක්ක මේකේ යම් ඉහළ යාමක් තියෙන්න පුළුවන් මට මොකද මතක හැටියට මේක කලනුත් මේ මුදල් මට්ටම මෙතනදී බලා ගන්න තිබුණා වගේ මේ ප්‍රමාණයන් වලින් ඉතින් ඒක නිසා පොඩි සැකයක් තියෙනවා ඔයගලන්ට පුළුවන් මේක ඊමේල් එකක් දෙන්න මේ ආයතනයට ඒගොල්ල හරහා ඔයගලන්ට මේ ප්‍රයිසස් ටික බලා ගන්න හැකියාව තියෙනවා ඒගොල්ල මේල් එකක් හරහා දැනුවත් කරනවා ඉතින් ඒක නිසා හොඳම දේ තමයි ඔයගොල්ලෝ මේල් එකකින් අලුත්ම අප්ඩේට් එක ගන්න බලන්න මට හිතෙනවා සමහර විට මේක අප්ඩේට් වෙලා නැහැ වගේ කියලා. ඉතින් ඊළඟට මෙතනදී තවත් වැදගත් දෙයක් මතක් කරනවා ඒ තමයි මේකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය ජෙනරල් එක්සෑම් එකේදී পেපර් බේස් සහ කම්පියුටර් බේස් විදියට දෙකක් තියෙනවා. ඉතින් ඒක UKVI IELTS එකේදීත් ඔයගලන්ට බලා ගන්න හැකියාව තියෙනවා. මේ වර්ග දෙකෙන්ම මේක කරන්න හැකියාව තියෙනවා পেපර් බේස් සහ කම්පියුටර් බේස් විදියට. ඉතින් මේකත් මෙතනදී මතක් කරන්න හිතුවා ඔයගලන්ට ඒක වැදගත් වෙයි කියලා. ඒ වගේම තව මතක් වෙච්ච කාරණාවක් තියෙනවා ඔයගලන්ට මේ එක්සෑම් දෙකේම තියෙන ව්‍යුහ එක වගේමයි මෙතනදී කොටස් හතරක් තියෙනවා රීඩින් රයිටින් ඒ වගේම ස්පීකින් සහ ලිසනින් කියන කොටස්. ඉතින් මේ එක්සෑම් දෙකේම UKVI කොටස ගත්තත් IELTS normal ඔයගොල්ලෝ process එක ගත්තත් මේ දෙකේදීම ඔයගොල්ලන්ට තියෙන්නේ මේ මොඩියුල් හතර හරහා තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ මොඩියුල් වලට ලකුණු ලබා දෙන ක්‍රමවේදය සහ ඒ දේවල් ලකුණු මේ ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙලා තියෙන ඒ ස්කීම් එක ඔක්කොම එකම විදියකට තියෙන. ඒ වගේ කිසිම වෙනසක් නැහැ. UKVI අමාරුයි කියලාවත් IELTS normal එක අමාරුයි කියලාවත් ලේසි කියලාවත් එහෙම ක්‍රමවේදයක් නැහැ දෙකම එකම දේ තියෙන්නේ වෙනසකට තියෙන්නේ මේ දෙක භාවිතා වෙන අවස්ථාවන් දෙක වෙනස් වෙනවා අන්න ඒක අර මේ දෙකේම exam දෙකේ සමානකම ගොඩක් වෙලාට බලා ගන්න පුළුවන් දැන් බලමු කාටද මේ UKVI කියන exam එක අවශ්‍ය වෙන්නේ මොන වගේ දේවල් වලට යන අයද කියලා ඉතින් මම ඔයගලන්ට කලිනුත් කිව්වා මෙතනදී ස්ටුඩන්ට් වීසා වගේ යනවා නම් ඔයගලන්ට IELTS academic කරන්න පුළුවන් माइग्रेशन जनरल कराना पुलवांग ये मेतने वीसा प्रोसेस के कोट सके मे रिजल्ट पेन आवश्यक होना इतने सिद्धना UKVI करला आवश्यक जनरल ये अकाडमिक किला देवाल कराना सिद्धना इतनी गोड़ा दृढ़ मंगल गेम वो माइग्रेशन प्रोसेस विशेष मरक याबकदी मेतने जनरल एग्जाम करला रिजल्ट पेन सिद्धना इवेमो अध्यापन कटोत्तर सामार यूनिवर्सिटी वाले UKVI IELTS रिजल्ट का किलाना पड़वा ඉතින් ඒක ඔයගලන්ට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ඔයගලන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා ඔයගලෝ යම් කිසි දෙයකට සම්බන්ධ වෙනකොට එතනින් දැනගන්න පුළුවන්. ඒගොල්ලෝ මොකක්ද ඔයාගෙන් ඉල්ලන්නේ ඒ එක්සෑම් එක අනිවාර්යෙන් බලලා කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කෙටියෙන් මේක ගැන හඳුන්වන්න තියෙන්නේ. UKVI IELTS සහ IELTS exam දෙක අතර තියෙන වෙනස්කම් මොනවද, කොහොමද මේක ක්‍රියා කරන්න කියලා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. මම එකතු කරගත්ත කරුණු කාරණා කීපයකින් තමයි මේ වීඩියෝ එක අද දවසේ නිර්මාණය කරේ. ඉතින් පහුගිය දවස් ටිකේම තිබ්බ ප්‍රශ්න නිසා හරියට මට වෙලාවක් හදාගන්නත් බැරි වුණා මේ දේවල් ඔයගලන්ට නිර්මාණය කරන්න. ඉතින් ඒ නිසා මේ එකතු කරගත්ත කරුණු එක තමයි අද දවසේ වීඩියෝ එක අරගෙන ආවේ. මේක ඔයගලන්ට තව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ හිර වෙච්ච තැනක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් කමෙන්ට් එකක් කරා දාන්න. ඒ වගේම ඔයගලන්ගේ තියෙන අනිත් ගැටලුවොත් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. එහෙනම් අද දවසේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. SLDK channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ඔයගලන්ට පුළුවන් like කරන්න, comment කරන්න, share කරන්න හැකියාව තියෙනවා. එහෙනම් අද දවසේ ගිහිල්ලෙන්නම් මගේ අනිත් channel එක Job Expo channel එකටත් එකතු වෙන්න කියන කාරණාව මතක් කරන ගමන් ඔයාලා හැමෝටම සුබ දවසක්.